ස්වාමින් වහන්සේ ඔබ සමඟවන සේක්මා විශේෂක මතයඋතුමාන් විසිල්ලියා තිබෙන දෙවවා කෙනනම් මෙසේ. ස්වාමිනී බ වහන්සේට මය වේවා මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මළකඩද කාවෝදේවා කාදමති. ස්ොරුද උමන් කැනේවා සොරා ගනිති. එහෙත් ස්වර්ගෙහි ඔබට වස්කුව රැස්කර ගන්න. එහිදී මලකඩවත් කාබෝවත් ඒවා නාස්සි නොකරති සොරුද උමංකැන ඒවා සොරා නොගනිති ඔබගේ වස්තුව කොතනද ඔබගේ සිතත් එතන වන්නේය සිරුරට පහන ඇසය එහෙයින් ඔබගේ ඇස නිරෝගී නම් ඔබගේ සිරුර ආලෝකවත් වේ ඔබගේ ඇස රෝගේයේ නම් ඔබගේ මුළු සිරුරම අඳුරුුවන්නේය ඔ තුල ඇතියාලෝකය ඇඳුරුගී ගියහොත් ඒ එතරම් ගන අන්දකාරයක් වන්නේද. ශවිශේෂකවාක සය ශවිශේෂකවා්‍යය මගෙන් අපගේ පවු මැකේවා. ප්‍රාන්දර සහෝදර සහෝදරයනි අද පළමීනිි කියවීම තුළින් ශුදෝපාාවලුතුමා කොරුන්තිවරුන්ට ලියනලද දෙවෙනි ලිපියේ කොටසක් අපි ඇහුන්හන් දුන්නේ. අපි හැම කෙනෙක්ම ආදර සහෝදර සහෝදරණි අපි මේලෝකයේදී ගත්තදේවල් කරපු දේවල් කරන්නට යන්න වූදේවල් ගැන ගොඩා පාරට්ටු කරගන්නවා. අපි මෙච්චර ඉගෙනගෙන තියෙනවා, අපිට මෙච්චර සල්ලි තියනෝ, අපිට මෙච්චර දේපොල වස්තුව තියනවා, අපිට මෙච්චර බලය තියනෝ, අපිට කරන්න පුළුවන් දේවල් මෙහෙමයි. එවගේ අපිට වාහනයක් තියනවා, අපි කන්න බොන්න මෙහෙමයි, අපි ගමම් බිමයි යන්නේ විනෝධ චාරිකායන්න මෙහෙමයි. අපි පිටරට චාරිකා යන්න මෙහෙමයි වන්දනා ගමයි යන්න මෙහෙමයි මංගල්ල පවත් පන්නේ මෙහෙමයි කියලා අපි ලොකු පුරසාරම් දොඩනව සාමාන්‍ය වනුෂ්‍යයෙන් වශයෙන් ලෞකිකක් පේට නැබුරූ අය වශයෙන්. නමු ශුද්දූ පාවලුතුමා කියනවා මේ ලෞකික දේවල් වලට වඩා ශුදූ පාවලතුමා කියන පාරත්තු කරගණ්ඩෝනෙ තමුන් ජේසුවෙනුවෙන් කරපු දේවල් ගැන කියලා. ඒක තමයි ඇදහටම ඉතුරුවෙන්නේ. මෙලෝකයේදී කරගන්න වූ දේවල්, මේලෝකයේදී, අම්බු කරගන්නා වූ දේවල්, ලබාගන්න වූ දේවල්, සියල්ලම අපිට අමතක වෙනෝ දාලෑනව අනින් මිනිස්සුන්ට අමතක වෙනවා. නමුත් අපි කරගත්තාාව වූ දෙවියන් වහන්සේ වෙනුවෙන් කරගත්තා වූ දේවල්, අප වෙනුවෙන් කරගත්තාව්, ආත්මිකදේවල් ඒවගේ ම අනිත්තයි වෙනුවෙන් කරගත්තා වූ කරන්නාව් ආත්මිකදේවල් සදා කාලික මයිතුරු වෙනවායි කියෙ එක ශුදෝ පාලුතුමා කියන. එනිසා ශුදෝ පාලුතුමා කියන උවහන්සේ. ජේස්ුවෙන්ුවෙන් සිරපත්කාපු හැටිගැන උන්වහන්සේ සන්තෝස වෙනෝ ජේසුවෙන් නිදිමැරපු හැටි ගන පඩිගින්න හිටපු හැටිගැන කස පහරවිින්ද හැටිගැන. එමනැත්තාං දුක්වින්ද හැටිගැන කැපකරපු දේවල් ගමංගිය හැටි මේ සියල්ලම, ජේසුුවුවෙන් කරලා ඇත්තම් උන්වහන්සේ සමඟ මැරන්නට ඒවා ඉතුරු වෙනවායි කියන එක ශුදවපවලුතුමා අනිත්තයට පැහැදිලිව කියල දෙනෝ මේක ඉතාමත් වැදගත් පනිිවඩයක් ආදර සහෝදර සමුතරින්. අබි හැම කෙනෙක්ම වැඩ කරන්නේ මේ ලෝකයේ දවල් දිහැ බලාගනේවා ජෑග්‍රහණය කරන්නට ඒවා අනිත්තගෙන් මුදුරගන්නට තියෙන්නව දේවා ලාරක්‍ෂා කරගන්නට රැකගන්නට. මේකට අන්තීමට අපිට හිතෙනවා එකක් ගත්තහම ඒක කිසි වටිනාකමක් නෑ ඒවා තව එකක් ගණ්ඩෝනේ එක ඌමනාවක් පිරිමැහුුණහම තවවුවමනාවක් වෙනවා. මනුෂ්‍යයාගේ මේ වුවමනාවල් කියන එක කවදාවත් පිරිමහගන්නට බැහැ ඒ කවදාවත් සන්තෝසේප්‍රපත්වෙන්නේ නැහැයි කියන එක හැම මනුස්්‍යසෙක්ම අද්දකි නෝ. සල්ලි නැති නුස්්‍යයා සල්ලි හොයාගන්ඩ පොරකනෝ. සල්ලි හොයාගත්ත තේරෙනවා සල්ලි ඔලින් කරන්න පුළුවක් නැහැයි කියලා. රෝගිව් මනුසය නිරෝගී වඩ පොරකනවා ඉඩ පසේ නිරෝගි වනාට පස්සේ තේරෙනවා රෝගි වෙලා හිටියනම් හොඳයි කියලා. දුප්පත් මනුස්්‍යයට සල්ලි හොයාගණ්ඩ පොරකාලි වෙරලා පෝසත් වනාට පස්සේ එහෙමනැත්තං දුප්පත්කම නැතිකරගත්තට පස්සේ ගයක් දොර දාගත්තට පස්සේ වාහනයක් ගත්තට පස්සේ. අනිත් දේවල් වලින් සංග සම්පූර්ණ වනාට පස ජීවිතේ මොනව හරි අඩුවක් තියෙනවායි කියනෙක් හොඳටම පැහැදිලි වෙනවාතර සහෝදර සමතරින්. මිනිසා ආත්මික දේවල් ලොලින් අග සම්පූර්ණ වනොත්තෙහෙම. එක තමයි දෙවියන් වහන්සේගේ ලෝකහඇතුළ සදාකාලිකව සන්තෝස වෙන සන්තෘත්තයට පත්වෙනවායි කියන්නේ ආදර සහෝදර සෞධන අද පෙන්නුම් කර දෙෙනවා. කාවෝ කාදමන හොරුන්ට ගන්නට පුළුවන් දේවල් හොයාගන ගිහිල්ලා අපරාධේ නාසි වෙන්නට එපා. ගොඩාක් අයට වෙලා තියෙන් ඒකයි අද හැම මනුස්සෙක්කව නොසන්සුම් වෙලා තියෙනව සන්තෝසයක් නැති වෙලා තියෙනවා ප්‍රචන්්ඩකාරී වෙලා තියෙනවා එකට හේතු අර අරදේවල්. එවගේ මාදර සහෝදර සහෝදරණි අද මේ පෙන්නුම් කර දෙනවා. දෙවියන් වහන්සේගේ රාජ්‍යය තුළ කොච්චර වටිනාකම් තියෙනවාද. මෙන්න මේක මිකාලේදී විශේෂයෙන් අපිට පැහැදිලි වනා. විධාකාර වසංගත රෝගවලට මුහුණ දෙද්දි. එවගේම අපේ මනු්‍යෝ විධාකාර වෛද්‍ය දේවල් වලින් ඉහෙළටම ගිහිල්ලා තියෙනවා විධාකාර විද්‍යාත්මක දේවල් වුලින් ජයක්‍රහණයවල් කරලා තියෙනවා මිනිස්සු මේ පෘතුවය විතරක් නෙමෙයි වෙන ග්‍රහලෝකවලට පවා ගියයි කියලා වාර්තාාවලා තියන නමුත් මේ ඔක්කොම කරපු මනුස්්‍යයෝ. පවිධාකාර පරයේෂනාගාරවල පරේෂණ කරපු මනුසයින්ට තාම පොළුවන්කමක් නැතුවගේ ඉහිල්ලා තියෙනවා මේ කොරෝනා වසංගතයට පෙහෙතක් හොයාගෙන මේ ලෝකෙම නැතිකර දමන්නට හැම මනුස්සෙක්ම පුදුම විදිට අසරණ වෙලා තියෙනවා. විද්‍යාක්ෂම ප්‍රධහන රටවල්ලොල පාලකෝ ඔවුන් පුදුම විදියට අසරණ වෙලා තියෙන. අපේ රටේ පාලකෝ. අපිට දමයි බලේ තියෙන්නේ කියලා හිතපු හැම කෙනෙක්ම ඔවුන් සියලු දෙනාම අසරණ වෙලා තියෙනවා. ල්ි තිබුණුතින් ඔක්කම කරන්නට පුළුවන් බලය තිබුණතින් ඔක්කමරන්නට පුළුවන් කියපුූ හය අය නැත්තට ම අසරන වෙලා තිය නම්. ැන් ආදර සහෝදර සෞදටින් අපි අපිට හිතාගණඩ තියෙන එක කාලයක් හිටිය මේ කොරෝණ වසංගතය සෑහෙන කාලයක් දෑන් අපේ රටට වදදුන්න එක කාලයක් මනුස්්‍යය හිතේ තියාගෙන හිටිය අපිටත් කොරෝනාා තියෙයි. අින් මනුස්සේන්ටත් කොරෝණා තියේ ඒ නිසා ඒවුලක් නෑ හැම කෙනෙක්ටම කිසිම ප්‍රශ්නයක් නැහැ කොරෝණා වසංගතයෙන් එචරම ිනිස්සු මැරෙන්න්නේ නැහැ එචර අමාරුවක් වෙන්නේ නැහැ. විධාකාර ස්පිරිතාලවල ඉන්නව අය අපි කැරම්ග ගහයිට අපි දාම් මැදෑදා හිටිය අපි ෆ්්‍රයිඩ් රයිස් ගෙනල්ල කෑවා එච්චර ප්‍රශ්නයක් වු ෑ කිසිමවුක් වනේ ැ කියලා. ඉඩවස්සේ සමහර වෙලාමට හිතෙන්න්නට පටන්ගත් ආන්තර සමමුතර සමමුතන නීටත් ස්සල්ල හිතාගන හිටියා අපිටත් කොරෝණා නැහැ අනිත්්‍යයටත් කොරෝණා නැහැ. කෙේෙක තමයි ප්‍රදහනම දුරුවලකම වුණේ. ඇම කෙනෙක්ම කිසිම රෝගයක් හැදෙන්න්නේ නෑ කිසිම අලාභයක් පෙන්න්නේ නෑ කිසිම දවසක වයිසට පත් පෙන්න්නේෑ කිසිම දවසක විනාශවෙන්නේ නැහැ. අපේ තියෙන්නව් දේපල වස් වූ අපේ තියන්නව් බලය කවදාවත් කාටවත් ගන්නට පුළුවන් කමක් නැහැ කියලා කියනේ උත්තාච්චකම හැම මනුස්තෙක් තුළම හැම රටකම හැම රටක් තුළම තිෙන්ඩ ගත්තා ඒක තමයි දෙවියන් වහන්සේ මේ දඩුවම දෙන්ඩ හේතුවක් වුණේ ආදර සහෝතර සහෝතර. ඉඩවස්ේ තමයි හිතාගත්තේ. අපිට කොරෝනාා තියෙනවා අනිත්තයට කොරෝා නැහැ. එනිසා මනුස්්‍යය කොච්චර ආත්මාර්ථකාමී හැඟීමක් තිබුුණාති කිවෝතිින් එහම කොරෝනා තිය මනුස්සේ අනිතෑ අසරට ගිල්ලේවෙරල් අනිත්ත ඇයට බෝකරන්්ඩ වගේ හැසිරිච්ච වෙලාවල් තිබුණා. ඒවා පේරටත් ඕන තරන් අපි අත්දැක් කාදට සහුඳර. නමුත් මේකෙන් සුවයක් ලබන්නටම් මේ පාලනය කරගන්නට නම්. හැම්ම කෙනෙක්ම හිතන්ඩ ඕනේ. අ හැම්ම කෙනෙකුටම කොරෝණ වසංගතය තියෙනවා. අපිට නෑ ඒ නිසා මම ආරක්ෂාවෙන්දෝ ඔන්න ඔය සිතුවිල්ල එනකං මේ වසංගතයෙන් කවදාවත් ලෝකෙට මිදීමක් නැහැ නැත්තම් මොනදේ කරක් හරිියන්න එ නැ දෙවියන් වහන්සේ දුන්නා වූ දේ දෙවියන් වහන්සේ ගන්න කාලය වෙනකම්ම අපිට කවදාවතෝක පරජය කරන්නට බැහැ මං හිතන්න දෙවියන් වහන්සේ ලෝකය තුළ මිනිස්සු කරන දේවල් අනුව මේක තව කාලෙකට ගනී කියලා පවු මේගේ මිදීමක් ලෝකෙට දෙයි කියලා මොකද මේ වසංගතය දෙෙන්ඩ දෙන්ඩ වසංගතයට හැදිලයිවෙරලා මිනිස්සු ගෙදෙට්ට වෙලා ඉන්නට ඉන්නට තවත් තවත් ඇතිවෙන්නේ අයහපත් පැත්තට නැඹුරුවීම. අපි දන්න ආදර සහෝදර සහෝතරණි තා දැන් මේකේ කොරෝණ වසංගතයෙන් ලංකාව මුදාගත්තත් ලෝකේ මුදාගත්තත් මේක දීර්ඝ කාලීන බලපෑම් තිෙන්න්නට පුළුවන්. අවුරදු ගානක් යනකං අවුරුදු පරම්පරා ගානක් යනකම් මේකේ බලපෑම අයහපත් බලපෑම මේ විශේෂයෙන්ම මේ දරු පරපුර ගැන අපිට කතා කරන්නට වෙනවා. ලොකවායට මොනව ප්‍රශ්නයක් වුණත්කමන්නේ අනාගත පරම්පරාව ඉතාමත් අඳුරු තත්ත්ේක දැන් තියෙන්නේ. තාත්තනාට ඕනේ දරුවන් ගැන බලනෝට වැඩිය තමු කොහොමද අරක්කුටිකක් හොයා ගැෙන බොන්න කියලා. ඒක තමයි ගොඩාක් තාත්තනාට වෙලා තියෙන්නේ. දෙැ නොවුන් රස්සාාවට යන්ඩ කම්මැලිවෙලා තියෙනවා. ඒවගේම තමයි තමුන්ගේ තියන ප්‍රචන්්ඩකම වැඩිවෙලා තියනවා අනිත ඇත්ත එක සඩු කරන්ඩ පුදුම නැබුරුකමක් ඇතිවෙලා තියනවා ආත්මාර්ථකාමී භාවය වැඩිවෙලා තියෙනවා. ඉතිරිකිරීමක් නැතිවෙලා තියනවා ඉතිරිකිරීමක් නැතිහින්ද තමයි මේ වගේ තත්වට අපගේ රට්ට වැටුනේ අපේ පවුල් වැටිලා තියෙන්නේ. මේ වගේ තත්ත්යක් ඒවි කියලා කවදාවත් කිසිම මනුස්සේ හිතියනෑ. ඇ කෙනෙක් සල්ලි හම්බු කොරලා ඒකෙන් ජොලි කරලවරලා හෙට මැරුණත්කමන්නෑ අද ජොලි කරන තත්පයට ගිහිල්ලා තිබුණා. එවගේම අම්මලාට ආදර සහෝදර සහෝදරියනි දැන් පන්තිකරන්නේ ගොඩක් පෙලාමට සූම් කලාස් කියලා කරන්නේ සමහර අම්මලා ඉන්න ඕනෙ කමින් දරුවන්ම යහපත්කමට යොමු කරන්නටේ පන්තිවල්ට හරියට යොමු කරන අම්මලා බොහෝම අල්ප දෙනෙක් තමයි එහෙම කරගෙන ඉන්නේ. ගොුණක් දෙනෙක් ඔවුන්ට ඇඳුම්බිලාසිතා කරන්ඩ ගිහාම ඒවට හිත යොමු කරලාතියනවා දරුව ගැන බලන් වෙලාමක්නහැ. එමනත්තං කෑමඹීමට ගමම්බිමයියන්නට පිනෝද වෙන්නට මේ මේේ අනිත් තමුන්ගේ කොන්ඩට විලාසිතා කරන්නට එවගේ ඇදුම් පැළදුම් වල විලාත්සිිතා කරන්නට හමට විලාශිතා කරන්නට ගිහාම අර කුඩා දරුවන් ගැන බලාගන්නට පුළුවන් වෙලාක් නෑවුන්ගේ හිතතියන්නේ අරවාට තාත්තා හිතතියෙන බීමට. පවුලේ වෙන්නූ පවුල කුඩාම ඒකකයි අපගේ ජීවිතය තුළ තිබෙනවූඒ ඒක අන්තිම පරිහානියට පත්වෙලා තියෙන ආකාරෙ. කුඩාදරුව ගොඩාක් වෙලාට කාටුන්වුවලට ඇැබැහි වෙලා තියෙනවා ොකද තාත්ත බලන්නෑ අම්ම බලන්නහැ. ඔුන්ට කැමතිවිදියට ඒ අසුරුව ගන්නට පුළුවන් පන්තිය තියන වෙලාවේ කාටුන් බලබලායින් ඉන්නවා ඒ එකට ඇැ්බැහි වෙනෝ ඒවගේ මොහුන්ගේ ඇස්සහඋුත්තු වෙනවා. මනස අයහපස් සිතුවිලිවිලෙන් පිරිනෝ එතකොට අරුවා බලබලා ඉන්නම හිතනවාෝ හැමවෙලා ටෙලිෆෝර්න් එකටම ඇබ්බැවීමක් වෙනවා. එතකොට වැඩි මහල්වායස ඉන්න වූ අය අනවශ්‍ය නරක පින්තූර බලනෝ නරක චිත්‍රපඩි වීඩියෝ බලනො ඒකට ඇබ්බැහි වෙලා ඉන්නවා ඒමනැඇත්තන් තමුන්ගේ පෙම්මතා හෝ පෙම්මති එක් ආදරණීය කතාභහකේදිලා ඉන්නවා මේ සූම් කාස්ක වෙනුවට. මේක බලන්නට අම්මලාට රාත්තලාට සමහර වෙලාවට වෙලාවක්නේ. මික පොහෝම දීර්ක කාලීන අයහපත් ප්‍රතිඵල ලංකාවට එන්නට පුළුවන් තත්ත්වයක් තියෙනවා. එක එක අපිට පැහැදිලිව දැන් පේනෝ නමුත් පැහැදිලිව පෙනෙනෝ වනාට අම්මල දාත්තල මේක දන්නවා වනාට ඔහේ ගණන්ගන්නනතුවයි නෝන දෙයක් වෙච්ච දෙෙන් කියලා. එකට කාටවන් මඟ පෙන්නීම් දෙන්නට මඟ පෙන්නින් දෙන්නව් මඟ පෙන්නම් අහන් නැති දත්වයකට පත්වෙලාතියෙන වසංගතයෙන් උනා වූ මහා පරිහානියක් ඒක. එවගේ මආදර සහෝදර සහෝදරනි දේසු ඒකට තමයි කිව්වේ. අපි කවදාමත් කිසිම වෙලාවක ජීවිතයට සියල්ල රග මේ ලෝකට සියල්ල බහරගෙන ජීවත්වියම ඉතාමත් භයානකයි කියන එක. එනිසා තමයි පළමේනි මේ ජේසුගෙන් පස්සේ. ක්‍රියාපොතය සඳහම් වෙනවා ගෝලයෝක් දෙවියන් වහන්සට කොච්චර පසන්න ජීවිතයක්ගත කරාද. ඔවුන් ජෙරුසලමට කිලෝමීටටයක් ඉතර එහලින් තිවිච්ච ඔලීව කන්දට කන්දේදිී ජේසුස්වාර්ගාරෝහනය වනාට පස්සේ. ඔන් අහසදහ බලාගෙනඉන්න ඇදි මනුස්්‍යය දෙන්නේ කෝන්ට කිව්වා බලාහක අකාසේ දිහැ බලාගෙන ඉන්නට මෙතේරුමක්නය උන්වහන්ේ ගියා. ස්වර්ගාරෝහනය වනාා නැවත වර කොබාතරට එනවන් අහන්සේ. ඇවිල්ල වෙරලා ඔබාතර ජීවත් පෙන්න්නට පටන්ගන්නවා. මිනිසා ඔවුන් එන්නේ ඒ ඒ ඒ කතන්දරය සහිපත් කරගෙන තමගේ ජීවිතය හදාගත්තේ අනිත් ඇත් සමඟ දේවල් බෙදාගත්තේ. යහපත් ජීත පැවැත්මක් ඇතිකරගත්තේ. නීතිකරුක වුණේ අනිතයට ආදරයෙන් ආදරයෙක් කළේ තමන්ගේ ආගම දහම අදදාගෙන හිටි. එනිසායි ජේසු ගැන ඒ විශ්වාස ඇති කරගන්න තෙක්. පිටි කවදාමත් පැවැත්මක් නැහයා අදර සහෝදර සහෝදරිනි අර පළමේනි ගෝල පිරිසටේ පැවැත්ම ඇතිවුණේ ඒකයි ඔුන් සුවර්ගය අත්දැක්ක ඕුන්ට සුවේ තිබුණ ඔවුන් අතින් මිනිස්සු සුව වුණ ඔවුන් අතින් මනුස්සේන්ට සමෘධිය යහපත උදාවුණ සියල් ඇතිවුුණේ ඒකයි මොකද හේතුව ජේසුව බලාපොරොත්තුව ජීවත්පීම. ැ මිස්සු ේස්ුව ලාපරොත්තුව ජීවත්පීමක් නැති වෙලා තියෙනෝ. එක නිසා ජේසුව බලාපරොත්තුව ජීවත්ීම නැතතත්ප නතත් ඒ තත්පයට පත්පීමේ ඉතාමත් වැදගත් කියන පනිවඩය තමයි අද පෙන්නුම් කර දෙන්නේ.